මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ සිව්වෙනි කුළුණ හැටියට තමයි සලකන්නේ. අද වෙනකොට පස්වෙනි ආණ්ඩුවක් නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදයේ පස්වෙනි කුළුණක් ගැන සාකච්ඡා වෙනවා. හතරවෙනි ආණ්ඩුවයි පස්වෙනි ආණ්ඩුවයි කොහොමද තියෙන වෙනස්කම්? හතරවෙනි ආණ්ඩුව බොහෝ විට අපි කරන්නේ ප්‍රජාතන්ත්රවාදී සමාජයේ ඉතුරු කුළුණු තුන ක්‍රියාත්මක වෙන දිහා බලලා ඒවායේ පිළිබඳ යම්කිසි විවේචනාත්මක සහ ඒ පිළිබඳ යම්කිසි අගය කරන මට්ටමක වාර්තා කරන ස්වරූපයක ඉදලා ඉනවා. හැබැයි ඒක වෙන්නේ ඒ ජනමාධ්‍ය කියලා අපි හඳුන්වන ටෙලිවිෂන්, රේඩියෝ, පුවත්පත් කියන ඒ තුන එකතු කරගෙන. දැන් අපි බැලුවොත් යම් විදිහකට ග්‍රාහකයාගේ පැත්තෙන් ග්‍රාහකයා සිවෙන ආණ්ඩුවට යම්කිසි නිෂ්ක්‍රීය භාවයක් තියෙනවා. දැන් මෙතනදී වෙන්නේ පස්වෙනි ආණ්ඩුව මේ තිබ්බ කේන්ද්‍රය වෙනස් කළා ග්‍රාහකයාට නැත්නම් තනි පුද්ගලයාට පුරවැසියාට තමන්ගේම වන අදහස් ඉදිරිපත් කිරීම සඳහා වන වේදිකාවක් විවෘත කරනවා. එතකොට ඒ වේදිකාව අර කලින් තිබුණු වේදිකාවන්ට වඩා වෙනස්. ඊට වඩා නිදහස් භූගෝලීය සීමාවන් තිබ්බ කලින් හතරවෙනි ආණ්ඩුවේදී මේකේ භූගෝලීය සීමාවන් කියන එක ඉක්මවා යනවා. ඒ වගේ වෙනස් තත්ත්වයන් ගණනාවකට මේක ගමන් කරනවා. ඒ ගමන් කිරීම ඇතුලේ අර හතරවෙනි ආණ්ඩුව මගින් සිදු කරමින් තිබූ කාර්යයට වඩා වැඩි කාර්යයක් සමාජයේ වෙනුවෙන් කිරීමට මේ පස්වෙනි ආණ්ඩුව යටතේ පුරවැසියාට ඉඩකඩ ලැබෙනවා. ඒතකොට ඒක විතරක්ම නෙමෙයි අපි හිතුවොත් පුරවැසියාගේ අයිතිය ඡන්දය ප්‍රකාශ කරලා අවසන් වීමයි කියන ප්‍රජාතන්ත්රවාදී සංකල්පයෙන් ඔබ්බට ගිහිල්ලා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පස්සේ වුණත් ඒ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යන චර්යාවක් සහිත කෙනෙක් බවට පත් වෙනවා.